ාහ ගරු නියෝජ කථානයගතුමනිි මේ ප්‍රශනේ දිරිපත් කරින් ප අවස්ථාව ලබාදී පිරි බඳව ඔබතු මාට බෙහි මි් වන්වා ලිතුරල් ලබා දෙන්න කවුද සබානාගතුම හට උත්තරයක් දර කියල දගරු නියෝජ කථානයගතුමනි ස්වාදින රපානය ආයතනය ඇතිවී තිබෙන සේවක නුසුන්තාවේ හේතුවෙන්. මේ නවිට පැනගේ ඇති ැටලුකා ත්ව පිබවම රු සභාවය අවධාන යමු කරනු කමැත්මි. ස්වාදන රූපාණනි ආයතනය මෙරට පැරණැතිම රූපාණ ආයත වන අතර රාජ්‍ය විසාාකා විශසාාකාර භායයක් අද රාජ්‍ය මාධ්‍ය යතන නැදබනවා. කෙසේවුද මේ ආයතන මේ වනට බරපතල සේක නොසන් සුතාවයක් ඇත්ව තිබෙන අතර ආයතන පැවැත්ම බිඳවැටමින් තිබෙන බවරට වාර්තාව නවා. මේ සම්බන්ධ හත්ව දින පැව ේක උද්ගෝෂනයක පොලි මග ප ර බද. ගරතු වාර්තාාව වුණ. සේවක නුසන්සුන්තාවේ ආසන්නම හේතුවනුවේ ආතනය තනතුරු ගඩනාවත් සඳහා. දේශපාලක පත්වීම් සිදුවීමත් එම පත්වීම් හේතුවෙන්. ආයතනේ පරිපාන කටයුතු අකර්මණ්‍යවී ආයතන මූලියම් වසෙන් බිඳ වැටි ඇතිවට සේවකින් තුළවන බීතියයි. විශේෂෙන්ම ඔවන්තුල වන බියට සාධාරණය හේතුවදද තිබෙනවා. මෙවැනිම දේශපාලන බලපෑම් සිදූ දෙදශස්පාලව ජනාධීපතිවරන සමයේ පසුගේ පාල පාලනය තුළ වාද රූපාහනි ආයිතර වංචනික ලෙස හා. හිතාමතා රජයට පාඩුව ලෙස පවත්වාගෙනයාම හේතුවන් රුපියල් විසිදෝකෝට පනස්සට ලක්ස නවද දෙසිය හැත්තාහැක මුදලක් පාඩුව සිදී තිබිෙන බව තිබෙනවා. මේ බව බරපල වචා දූසන රජ සම්පත් වරප්‍රසාවාද බයහා ධදිකාරි අනිස ලෙස භාවිතාකිරීම සම්බන්ධ ජනාධීපති පරක්ෂණ කොමදස සභාව වාර්ාවය සඳහන් වෙනවා. ආයතනේ ඇතැම් පරිපාලන ොරතුරු සඳහ නිසි බඳවාගැනීම පටිපාටයක් නොමැතවීම හා දුකම් නිශ්චත නවීම තුළ මෙම ගැටලුකාරි තත්වය උද්ගතව ඇති බවට ආණඩු මාර්රුවීමම සග දේශාල පත්වයම් සිදුවීම ිහතුවන් බරපල ගටලුකාරි තත්ව ඇවන බවද සේවකෙන් පෙන්වා දෙනවා. විශේෂම නෝජ්‍ය සාමා්‍ය අධිකාරි තනතර පහකට අදාළව ගටලුකාරි තත්වය පෙන්න්නගේ ඇති බවත් කාර්ය මණඩල අ්‍යන්තර උසස්වීම සඳඇ ඉදකඩ මෙමගින් ඇවරි ඇති බවත් ඔවුන් පවසනවා. ගරු නියෝජජ කතානායකතුමනි සභහපතිවරයා දේශපාල පත්වීමක් වනත් ඒ වගේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයා දේශපාලන පත්වීමක් වුණත් මේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරය තනතුරු කියලා කියන්නේ ඉතා වැදගත් ලෙස එම ආයතනය තුළම නිසි කාර්භාරයක් කනලාද සේවක සේවිකාවන්ට උසස්වීම සඳහ තිබෙන අවස්ථාව. ඒ නිසී බඳවාගැෙනී පටිපාටයක් ලෙස නිසිප සමුක පරීක්ෂණ කර බඳවාගත් යුතු තිබෙනවා. එසේ ඇති බේදී ආයතනය අභ්‍යන්තර තනතුරු සඳහා. දේශාල පත්ව දකිරීම මයි මෙම ගැටලි මුලාරම්බෙයට හතු සදක වීතිබෙන. එනිසා මෙම නෝජ්‍ය සාමා්‍ය අධිකාරි තනතුරු. කිසිසේත්ම දේශපාලන විසින් පිරවීතු තනතුරු නෙවයි. ඒවා එම අයතන නිසි බඳවාගන මසා උසස්වීම ක්‍රමවේද මත සිදීත් තනතුරු. ඒවා දේපාලනනය සින් පිරවීමනි තමයිම ගැටු උද්ගතවී තිබෙන්නේ. මේ තත්වේ තුළල පහත ගැටලුුවල්ට අදා මත්‍රය පිල්තුර බාදන ම බලාපොරත්තු වන. ද ව හතු වාදීන ාණ ය තු ද ඇති වට. හඳුනාග ැති වංචහා දෂන අක්‍රරමිකතා පිළි බඳව ගනු ලබන පියවර කවරේද. දෙක සියලම් තන්තරු සඳ බඳවාගනීමද. සුදුස්කම් ප්‍රකාශයට පත්කර විමත් බඳවා ගැනීම පටිපාට අනුගම නොකරන්නේ මන්ද. අභ්‍යන්තර උසස්වීමම් සඳ සේවකන්ට අවස්ථාව සලසා සිත්ති බේද. අ්‍යන්තර උසස්වීමේ ක්‍රියප පටිපාටයක්කර පිරිවීයුතු නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි තනතුරු. දේශපාලන පත්තීමර පිරවීම සාධාණ වන්නේ කෙසේදේ. වැටාහනම් කරේ ති සේකෙන් සබන්ධින්, පරක්ෂණ සිදුකර උන්ට සිදු කරන සාධාරණිට රීමට පියවරගන්නේ කවරේද කියලා ගරු මාත්තුමාගේම මේ පර්ලින්ත ගන්න ම ග. ග. ස්ථානයටගිය පොලිසිය පහරජීම කල් දර්කෙ බෙන්නේ කෙසේද. ඒ පාරදීමට හේතුූ කරුණු කුමක් ද එසේ පාදිීම නොකළ යුතුව තිබුණු දෙයක් කටියට සලගමින් පරීක්ෂණයක් කිරීමට කරු ජනාජවත්තුමා කටයුතු කර තිබෙන බව එතුමා පැවස්සවා අපි මේ ගැන්න එතුමාට දැන්නූ පත්ු ගරු වාතතුමා හිට මහිතන මේ පිීම පිත්්‍රක මහින් දමනිර කරුතු නියෝජ කථනායකතුමනි මේ සම්බන්ධව අපේ ෘත්තිය සමති ත් ැනු න්න පිඳව අප දිග දිිකම සාකච්ාප ඇත්ව ගේ කම්කරු අමාත්‍යන්සෙන් විශ්වාස කරන විදියට නිසි මැදිහත්වීමක් සිද වුණානම් මෙවන් තත්ත්වයක් ඇතිවෙන්නේ නැහැ. මොකද මේ සේවකින් කියපදනෙක්ොටයිටයෙන් ආයතිනයට සම්බන්ධවීමට ලබා නොදීම පිළිබඳව තමයි මේ ප්‍රශ්නය මුලිින් ඇතිවෙන්නේ වගේම නගන චෝදනාවක් තමයි මිියෙන්න හත්සිය පනාක ස්ථාවර තැන්පතුවාක්. ස්වාධීන් රූපාහිනිය තුළ තිබුණා ඒ කමාණුකූලු හීනමවිින් යන බවත්ඒ පිිබඳව ඇතිව මුූල තත්යන් පිබඳව ආකාර්යක්ක්ෂමතාවයන් පිළි බඳව කරුණු ඉදිරිපත් කරමින් තමයි ඔන්නේ විරෝධාවය පවත්තගෙන ගිය වගේම ඊදිනේ පැවැත්වුණු පසුගෙ පෙරිදාදිනය පවැත්වනේ විරෝධතාවයට. පොලිසිය සිදු කළ පහරදීම් පිළිබඳව අපි ස්ොයාබැලුව ඒ වගේම ජනාපිපත්තුමාග විමසීමක් කර පොලිසිය බාර අමාත්‍යවරයා විදියට කටයතු කරන්නේ ජනාධිපොත්තුමා නොත් ඇතුමාගේ අනු ැනුමකින් තොරව තමයි මේ ප්‍රහාර එල්ල කිරීම ප්‍රහාර එල්ල කරල තියෙන්නේ මේ සේවකයන් අතර මනිු සංසුන්තාවයක් ඇතිවෙලා තිබෙන්නේ වගේ මේ යතන කඩාවැටීමක් දක්වාා ගෙනිය නත්වයක් ඇතිවෙලා තිබෙන් මේේ පිළි බඳව අපි අවධානයමු කරනයි. වගේම කැරලිමර්ධන ඒක මේ ප්‍රහාර එල්ල කිරම් පිළි බඳව අපි දැඩි අවදාානිියම කරනවා. වගේ ජනධපොත්මත් මේ පිළිබඳව කරුණු උමසව අපි රජේ පාර්ශයෙන් මලාපොරත්වන ආයතනය. මේ මූල්්‍ය තත්වය විශේෂය මේ මිලියන හත්සිය පනාක තැන්පතුවට සිදේ පිළිබඳව හෙළිකිරීමත් ඒවගේ මේ ආයතනය පවත්තාගෙනය. රාජ්‍ය මාධ්‍යාතනයක් ඉදිර පවත්වාගෙන යම් පිළිබඳවත් කඩුතු කරයිගේ ලි බලාපොරොත්තු වනේ පිඳව කරුණ ඉදිරිපත් කරීමක් සිදු කර එක හොහොමස්තති ගරු සොයිසාම මන්දිතුමා ගරු සොයිෂසා මන්දිතුම. සමාමයෙන් රු ම මයි සමයින්. මම්බලු අබුතුම සොයිස ග ම ගරු මුලස් නියෝජ කතාානාගතුමනි එකදීන රූපවා ර දර පේකරු මන්දර මේක දදිග බ ප ර මම පි දේ හරි. අවසාන කාරන ඔබ මක රගල මරද ඒ ම යි. ස්වාදීන රපවාහින්න්නේ මේ සේවකයන් ඔප්පු කරල පෙන්නවා. තමන්ගේ විරෝධය පළකරදදි්‍ය ආතන කඩාටන නොදී කොමද පවත්වෙනයන්නේ කිය. එකක වැට සටහ බිඳබටන්න දුන්න නෑ ඒයි වගකීම කරටාරගෙන තමයි මන්ගේ විරෝධයක් පලකරේ. ඒේනිසා ඒ ඒ අයගේ ඒ පෙන්න්නපු ගුණය නිසාම ඒගෙන් පලිගැනීමේ ක්‍රයා මාර්ගයකටාවතියන්න නොවී. ඒයි ඉදිරිපත් කරන සාහාර දුද්ගැනවිල්ලට ඇහුන්දීලා ඒ ප්‍රශ්නය වහම නිරාකරණය කරන්නෙ නිල්ලමයි අප ආ්ඩුවෙන් ඉල්ලා හිට් පවස්තෝතයි. දන වැටරතු රම්බ ගරු සබාගතුමා ගර ඇැමතු හෙටමෙක ුත් දීර්ග උත්තර ඇද. හැබයි ම කියන්න ඕන මුල්ලි තත්ව කෙනට තාකරන්නවරේ දස් පය ජාතිි තිවරටයිය එක රූපයිනය පාච්චික බිර ස් පා ද න පමුතුල රයත ඒත් මුදල්තමුදලනයි ඒවත් මුදල්. දෙදස් පය ජනාාතිමතිවරණයේදී නිලර හැල ස්ාක් ැමීමම් පාච්ච කරවා යිටන් එකකයි රූපායිදයි සතයක්ත් ගෙව්වට සතයක්ත් ගෙව්වෙට බෝමති සඒ බෝමස්තූති ප්‍රධාන වැැටකලයුතු ආරම්භය යෝජනාත් අංක ක පාලිමේතුය සභහනයකතුමා අයිු අයිටක් සභාවිකගද? සභගද අංක දෙක පාලිමේන්තය සභනායකතුමායි බද කනු අයි.